බදුලුපුර නිවුස්. මොකක්ද මෙතන විතර කරන්නේ? මෙතන මේ කොම්පෝස් පොර හදනවා කියලා කුණු ගේනවා. කුණු ගේනවා කියන්නේ මේක මෙහෙම දෙයක් හදලා කියලා ග්‍රාම සේවක මහත්තයාවත් දැනුවත් කරලා අඩුම ගන්න මෙතන අවට ගෙවල් තියෙනවා. වටේම ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල කවුරුවත් දැනුවත් කරලා නැහැ. මේ දොදි ඔය මේ මේ හොදි කම නේද? මාළු නේද? ඔක්කොම මේකේ. පේනවා තියෙන්නේ කියලා. මේක තාම යන ප්‍රොජෙක්ට් එකක් විතරයි පටන් ගත්තේ විතරයි මේක තාම කොහොමද තෝරනවා මේක ලින් ඔබ දැනුවත් කරන්න ගමම එකතු කරලා ගම මාර්ග දන්නේ ඉතින් කතා නේ ඉතින් කතා මහත්තයා දැනුවත් කරා නම් ගමේ මිනිස්සු දැනුවත් කරන්නේ ගම ගම මහත්තයා එයා දන්නේ අද එතකොට මේ වැඩේ කරන්න ඕනේ ඔක්කොම කරලා ඉවරයි මේ දැන් මුලිකලික ඉදමක තිබ්බත් ගමේ කට්ටිය ඔක්කොම මේකට විරුද්ධයි මේ ඇවිල්ලා හැමෝම විරුද්ධයි කුණු ගේනවට මේකට තාම ව්‍යාපෘති යනවා කවුරු එක්කෙනෙක් කතා කරන්නේ මෙතන මෙතන තියෙන මේවත් අපේ තෝරනවා දාලා හැම වෙලාවෙම තෝරනවා ඊළඟ කුණු ටික දාන්න කලින් මේ පොල ටික අපි තෝරනවා මේක තව ගහලා නැහැ මේ ගෙනල්ලා අපි තියන්නේ මේක තෝරනවා මේක තෝරලා දැන් හදන්න පටන් ගන්න එපා තව හදන්න පටන් ගන්නේ නැහැ මේක තව 99ක් තෝරලා කියලා වුණා පේනවනේ දිලාපත් වෙනවනේ තියෙන්නේ ඊට පස්සේ මේක තෝරලා තියෙන්නේ දිලාපත් වෙන එක තියෙන්නේ කට් එකක් තියෙන්න පුළුවන් ඕන තැනක ඕනම තැනක කට් එකක් තියෙන්න පුළුවන් ඕම තෝරන්නේ නෑනේ අපි ඔය උඩින් දාලා තියෙන ගඳ මේ එහෙම වතුර බොන්න තැනක් අපට නෑ අපි වතුර එකක් අමාරුවෙන් ගෙන්න ගන්න ඔක්කොම දැනුවත් කරන්න පල්ලෙහ තියෙනවා වතුර මෙතනින් පල්ලෙහ ගෙවල් තියෙනවා අපි මේකට කිසිසේත්ම කැමති නැහැ මේක මේ මහත්යට ගෙනාපු විදිහට අරන් යන්න කියන්නේ මේ ගමට කුණු එපා මේ ගමට කුණු එපා අපිට ඕනේ නැහැ අපි ලස්සන්ට ජීවත් වෙන මිනිස්සු මේ ගම්මානේ මේ අපේ කුණු කොහෙටවත් දාන්නේ අපි එකතු කරලා පුච්චනවා නම් මුංගෙ මේ මනුජරවයි මෙතෙන්ට ගෙන්නේ මම අපි මේ කක්කුසකාරයෝද අපි සක්කිලිද අපිට ගෙනල්ලා මේ අනුන්ගේ ගුගණම් පුරවන්න මේ වගේ මොකා හරි කමන්නේ මෙන්න අපි පත් කරගත්ත මන්ත්‍රීතුමා මෙයා මෙතන අපි පොඩි කාලේ ඉඳන් අපිට මේ ගමට වතුර තිබුණේ නැහැ. මේ ගමේ අපි නෑ මේ පීලි වලින්.
මේ ප්‍රශ්නේ බ්‍රාස්පතින්ද තමයි මම දන්නේ. නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට බදුල්ලේ කුණු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කුණු ප්‍රශ්නේ තියෙන නිසා මම මගේ ගමේ කුණු ටික ගෙනියන්න මම නගරාධිපතිතුමාට කතා කරා. ඒ වෙලාවේ මට දුන්න එයා කතාව තමයි කුණු ට්‍රැක්ටර් කුණු ටොන් 15ක් එන තැනට ඔයාට ට්‍රැක්ටරයක් දුන්නොත් එimhe තව කුණු ටොන් එකක් ඔයා ගෙනලා නගරේට ගොඩ ගන්නවා. ඒක ඇත්තටම මමත් බැලුවා අසාධාරණයිනේ. හරි මගේ ගමේ කුණු දාගන්න අපිට කොහේ හරි තැනක් තියෙනවා. අපි කොහේ හරි වලක් කාරලා හරි දාලා පුච්චලා හරි අපි මේ දේ කරගන්නවා. එතකොට අපි දෙන්නෙත් නැති කුණු ඇයි අපේ ගමට අපේ කුණුත් නෙමෙයි පිට කුණු ගෙනලා දාන්නේ? හරිද, මේක ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. මේක මේ ගැන එතුමා කතා කරන වෙලාවේ මමත් ඒ රැස්වීමෙදි හිටියා. ඒක එයා කතා කරනකොට බොහොම පැහැදිලිව කියලා දුන්නා. මේ මමත් ඇහුවා මේක ඌරෝ හැදුවොත් මේකේ හරක් හැදුවොත් එළුව හැදුවොත් මේ මේක ගලාගෙන පල්ලෙහාට යන්නේ නැද්ද? නෑ, වතුර බිඳුවක්වත් පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් ඔබතුමා දකින්න ඇති බදුල්ල හොස්පිටල් එකේ ළඟ මේ පශු වෛද්‍ය කාර්යාලය ළඟ කාණුවක් වෙයි කාලට උතුරලා කඩාගෙන යන හොස්පිටල් එකට. ඒ මේ කන්ද මුඩින් යන වතුර. හරි, ඒක මදුල මෙතනින් මේ විස බීජයකට එකතු වුණොත් එම් මුළු නගරෙටම මේක හානියක්. ඒකයි ඔබතුමා ඔබතුමා කියන්නේ මෙතන මේක ගේන්න දෙන්නේ නැහැ කියලාද? ගේන්න දෙන්නේ නැහැ. මේක ගමේ මිනිස්සු කවුරුවක්වත් මේකට කැමති නැහැ. නමුත් එදා මේ සාකච්ඡාවේදී පැහැදිලි කරලා දුන්න විදිහට මම මුණ ටික ගමට සේවයක්ේ හොඳ දෙයක් කියලා. මේක දැන් විනාශ වෙලා ගමම දැනුවත් කරලා ඒක නිසා මුළු ගමම දැනුවත් කරලා මේකට අපි උත්තරයක් දෙන්නවා. මුළු ගමම දැනුවත් වෙන මොකද අපි කියන්නේ? පොඩි කොටසක් තමයි මේ දැන් අද ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දන්න තුන හතර දෙනා. ඉතින් ඒ ඉඳ මුළු ගමම හෙට මෙව කරලා ගාම සර මහත්තයත් අපි එකතු කරගෙන ඔක්කොම රැස්සලා රැසීමක් තියලා මේ කතා කරලා එකගෙන එන්නම්. එන්න ඕනි ඕනි තැනට. ඈ මේක දෙන්නේ නැහැ කුණු දාන්න අපි කැමති නැහැ. හයි දන්නේ. ඊයේ මේක කුණු ටික ගෙනත් දැම්මා කියලා දැනගත්ත නිසා කට්ටිය ආවා. ඒ නිසා මේක අද නැවතුන. කොහොමද ඒ සේවකයෝ අදත් ඒ වැඩේ කරන්න තිබ්බා? ආ සේවකයෝ නැද්ද මෙතනද? කෝ කිසිම කෙනෙක් නැහැ. නිලධාරි විතරයි. එතකොට ඒගොල්ලෝ සුරංගනා කතා ටික කියනවා. රස්සාවල් දෙනවලු වතුර බින්. එතකොට ඇයි වතුර බින්දුවක් යන්නේ නැති මාර්ගින් ඉස්සෙල්ලා හදන්න ඕනේ? කුණුද ගෙනත් දාන්න ඕනේ. ඔව් ගියොත් එන ගෙවල් යන්න ඒවා වැට කළා මුකුත් කළා නෑනේ. ඔව් අර බලන්න ගල්ටි දෙක වැල්ලා. ගල්ටි දෙක නිකන් තියෙනවා. මේ පුතා මේ වගේ තෝරලා ඉඳවල යට. ඔව් ඉඳවල යට. යාල ඔක්සිජන් දෙන්නේ අපු. ඔව් ඔක්සිජන් දෙන්නේ. ඔව් නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් වගේ. මේ පිළිවෙලක් තියෙනවනේ. ඔව් මොකිනේ හරියන්නේ නැහැ. නෑ නෑ නෑ. අපේ ගෙදර ගියන් පස්සේ අපි සත්තුන් බොන්න දෙන්නේ. අරගේ මීතෙල් මීතෙල් වායුව දැන් අරගෙන ඉන්නේ නැහනේ. අර නගර මීතෙල් වායුව ඉන්නේ නැහනේ වෙනකොට. ඒකනේ මේ ටීම් එක. ඒකෙම හිතන්න කොට. අද වෙනකොට මේ PPB 0 වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මීතෙන් බිඳුව වෙලා තියෙන අපි 46 මම ගහන්න පටන් ගත්තා 0 කරා. අතන දැන් 0 වෙලා දැන් ඔක්සිජන් තමයි යන්නේ. දැන් ඔබතුමාලා මේ ස්ථානයේ තෝරා ගන්න විශේෂ දෙයක් තියෙනවද? මේ ස්ථානේ තෝරගන්න පෞද්ගලික ඉදමක් මේක පෞද්ගලිකව කෙනෙක් ඉදිරිපත් වෙච්ච නිසා එයාගේ ඉදමට අපි ආවා. කොස්පෝර හදන්න එයාට ආසාවක් තිබුණා ඒ නිසා අපි එකට ආවා. යන්න දෙපා ගිහින් පෙන්න නැද්ද? ඒක ප්‍රොජෙක්ට් එක පහේ තමයි ඔක්කොම. මෙදිනේ කියා බලන්න එක ගන්න කියලා. එයා බල්ලා තමයි එකට ආවේ. දැන් අයියානේ පොලිසිය කරස්සා හදන්න පුළුවන් කිව්වා. ඔබතුමා කියා කරගන්නවද? හරිද? මීට පස්සේ තමයි මම ගිහලා බැලුවේ. මෙතන කෙරෙන්නේ මේ බදුල මහනගර සභාවත් ආණ්ඩුකාර කාර්යාලයත් ඒකාබද්ධව කාබනික පොහොර ව්‍යාපකයක් මෙතන කෙරෙන්නේ. බදුල මහනගර සභාවෙන් එකතු කරන ලද දිරණ ද්‍රව්‍ය ටික මෙතෙන් ගෙනවිත් අපි සුද ජීවී තාක්ෂණයෙන් කාබනික පොහොර එකක් මෙතන හදනවා. මෙතන මේක අපිට මීදෙනිය මහත්මාගේ පෞද්ගලික ඉඩම තමයි මේක කරන්නේ. එතුමා කැමති වුණා මේ වැඩේ කරන්න. මෙතන රසායනික පොහොර බෑග් එකක තියෙන සංයුතියට වඩා හොඳ කාබනික පොහොර සංයුතියක් හදන එක තමයි අපේ පරමාර්ථය. ඒ කියන්නේ දිරාපත්වන ද්‍රව්‍ය පමණයි මෙතන ගේන්නේ. මෙතන ගේන්නේ දිරාපත්වන ද්‍රව්‍ය පමණයි. ගේන එකෙන් අපි තව මෙතන කොම්පෝස්ට් හදන්න පටන් ගත්තේ නෑ. අමුද්‍රව්‍ය ක්‍රාසීකරණයක් විතරයි තවම කරන්නේ. දෙම ඔයාගේද? ඔව්. මොකද මෙතන කරන්නේ? මෙතන කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියක් පටන් ගන්න තමයි මේ ඉඩම ලබා දීලා තියෙන්නේ. එතකොට ඔබතුමාට වෙනම ගෙවීමක් නගර සභාවෙන් කරනවද? මොකද්ද වෙන්නේ කියලා මට ඒ විස්තරේ පොඩ්ඩක් කිව්වොත්. මේක ස්වේච්ඡාවෙන්ද වදීලා තියෙන්නේ? ස්වේච්ඡාවෙන් දලා තියෙන්නේ. නමුත් ගමෙන් එනවා චෝදනාවක් ඔබතුමා සල්ලි වලට මේක දෙන්න කියලා. ඒක මොණි කෙනෙක්ට කියන්න පුළුවන් නේ. හරි, ගම්මට කියන්න පුළුවන් මොණි දෙයක්. අනිත් එක ගමේ මිනිස්සුන්ට එක්කෝ එක ගිහිල්ලා තියෙන්න ඕනි ගඳක්. එහෙම නැත්නම් වතුර ගිහිල්ලා තියෙනවා එක්කෝ මැස්සෝ ගිහිල්ලා තියෙනවා. තාම මුකුත් නැතුවනේ මේ කෑගහන. කොච්චර කාලද මේක පටන් ගන්නේ?
මේක පටන් ගන්න දැන් සති දෙකක් විතරයි. ගමේ ජනතාව දැනුවත් කරේ නැද්ද මීට කලින්? ගමේ ජනතාව දැනුවත් කරේ නැත්තේ හේතුව තමයි මේක මමත් අත්ත දා බලනවා. පස්තික ඕදා ගියා නම් යන්නේ නැහැ. සානේ පයි කට්ටිය. සමාදාන දුවාර පටන් ගියා. අයියා. අම්මලා ඔල්ලෝ දාලා යන්න බෑ.